කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බොයි ෂැම්පූ කෙස්ගසේ මුලට අවශ්‍ය පෝෂණයේදී ශක්තිමත් කරයි. වෛරසයේ ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිට සම්පූර්ණ සුවය ලබා ඊයේ පස්වරුවේ සිව්දෙනකු පිටවෑම සහ තවත් නව ආසාදිතයින් සිව්දෙනකු වාර්තාවීමත් සමග මේ වන විට රෝහල්ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 99ක්. මීට අමතරව වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් 237ක පිරිසක් දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 4ක දින 14ක් නිරෝධායනය වූ තවත් 223 දෙනෙකු ඊයේසේ නිවෙස් බලා පිටත් වුණා. ඒ අතර දියතලාව මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 38 දෙනෙක්, මෙන්කුළඹ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 18 දෙනෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 42 දෙනෙක් සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 125 දෙනෙකු වනවා. එමෙන්ම අද දිනේදීත් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 443 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 46ක් යටතේ 2866 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඒ අයවුලුන් අතරින් තවත් 443 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වී තමුන්ගේ නිවස් බලා යාමට නියමිතව තිබෙනවා. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්තිපලකට.